BSL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. ඇත්ත වශයෙන්ම මෙතනදි කියන්න ඕනේ පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය දෙකක් තුනක් ඇතුළත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පරීක්ෂණයක් පැවැත්වෙනකොට ඒකේ හුඟක් පැති තියෙනවා අපි හොයන්න ඕන දේවල්. එතකොට ඒකේ ඉමීඩියට්ලි ඒ කියන්නේ ක්ෂණිකවම දැක ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම දන්න දේවල් වලින් තව තොරතුරු හොයාගෙන ඒ තොරතුරු පස්සේ හඹා ගිහිල්ලා තව හොයාගන්න දේවල් තියෙනවා. ඉතින් මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඉතින් ඒක නිසා මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. මම කියන්නේ මාස 7-8ක් අවශ්‍යයි කියලා. අඩු ගානේ දවස් කීපයක් හරි අවශ්‍යයි. ඉතින් ඒක නිසා සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කරාට ඒක මං හිතන්නේ සාධාරණයි කියලා. ඉතින් අපේ පොලිසියත් රහස් පොලිසියත් බුද්ධිංශත් මොකද දේවස්ථාන වල ආරක්ෂාව ගැන අපි විශේෂයෙන්ම විශේෂ සැලකිලිමත් භාවයක් දක්වනවා දේවස්ථාන ඒ වගේම පන්සල් අනෙකුත් පූජනීය ස්ථාන ඒ හැම දෙයක් ගැනම ඉතින් මෙතනදී අත් බෝම්බයක් හම්බෙලා තියෙනවා ඒ බෝම්බය එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට ගත්තා නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා හිටන් තව අත්අඩංගුවට ගැනීම තව කීපයක්ම සිද්ධ කරන්න තියෙනවා ඒව කරගෙන යනවා ඉතින් ඒක නිසා මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පැය දෙක තුනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත සම්පූර්ණ අත්අඩංගුවට මේ පරීක්ෂණ අවසන් කළා අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් නම් ඒක අර ප්‍රතිහාරයක් වෙන්න ඕනේ ඉතින් ඒක නිසා මේකට යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි නමුත් මම ආරක්ෂක ලේකම් විදියට මම සහතිකයක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයන් නීතිය රැහැනට ගේනවා කියලා. දැනටමත් ඒ සඳහා අපි සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. නමුත් පරීක්ෂණ පැවැත්ත නිසා මට ඒ ගැන විස්තර කරන්න බෑ. නමුත් ඔය රටේ ජනතාව දන්නවට වැඩිය සෑහෙන දුරක් අපි දැන් මේ වෙනකොට ඒ පරීක්ෂණය ගෙනihin තියෙනවා. ඒ වගේම අපි පූජනීය ස්ථානවල පන්සල් වල දේවස්ථාන වල මේ වගේ සිද්ධීන් දෙන්න අපි කොහොමටත් ඉඩක් තියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පරීක්ෂණ අපි ඉතාමත්ම සූක්ෂම විදියට ක්‍රමවත් අපි කරගෙන යනවා. සර් විශේෂයෙන්ම ප්‍රාදීනිකව තෝරා ගන්න මේ පරීක්ෂණයේ ආරම්භයේ ගත්තම වැරදි තැනකින් කියලා කියන්නේ උදේ ඉඳන් CCTV විෂුවල් නරඹන්න නැතුව ඒ පුද්ගල ආරක්ෂා කරන්නද මේ සවස් 3න් පස්සේ CCTV විෂුවල් විතරක් ගත්තේ කියලා අවශ්‍ය රාජකාරිය දැන් මම හමුදා නිලධාරියෙක් මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න, ඒ කියන්නේ ඕවක් දේවල් පරීක්ෂණ කරන්න මම හමුදා නිලධාරියෙක් විදියට මට තියෙන දැනුමට වඩා දැනුමක් රහස් පොලිසිය නිලධාරීන්ට තියෙනවා. ඉතින් මම හිතනවා ඒ කාඩිනල්තුමා කාඩිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කරාට උන්වහන්සේ හිතනවට වැඩිය දුරක් හිතලා ඒ පරීක්ෂණ අවශ්‍ය පරිදි කරන්න රහස් පොලිසියටත් පොලිසිය නිලධාරි මහන්තුරුන්ටත් හැකියාව තියෙනවා. ඒක නිසා හදිස්සි වෙලා මේ ඒ අයට පරීක්ෂණ කරන ආකාරය උගන්වන්නේවත් ඒ අය කරපු විදිය විවේචනය කරන්නවත් නැතුව පොඩ්ඩක් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. ඉඩ දීලා අවසාන ප්‍රතිඵලය බලලා ඒ ගැන සෑහීමකට පත් වෙන්න බැරි නම් ඕනෑම කෙනෙක් විවේචනය කරාට කමන්නේ නැහොත් එකම දේ පරීක්ෂණය කරන්න ඕනේ පරීක්ෂණය ඉවර වෙන්න ඕනේ ඒ වගේ පරීක්ෂණය කරපු නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ වැරදිකාරයින් බවට ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි ඇතුව ඒ වැරදිකාරයින්ව නීතිය ඉදිරියට පමුණවන්න. එහෙම නැතුව නිකම් මේ නීතිය ඉදිරියට පමුණවලා කවදාවත් ඒ වැරදිකාරයෙකුට දඬුවම් හම්බෙන්නේ නැහැ නීතියෙන්. ඉතින් ඒක නිසා නීතිය දන්න පරීක්ෂණ ගැන දන්න පරීක්ෂණ පවත්වලා තියෙන පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ විශාල අධ්‍යක්ීම් තියෙන නිලධාරීන්ට අපි මේ රාජකාරිය බාර දෙලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපි වගකිය යුතු ආරක්ෂාව පිළිබඳ වගකිය යුතු රජයේ නිලධාරින් විදියට අපි සහතිකයක් දෙනවා මා ජනතාවට මේ සිද්ධිය සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගන්නවා. දැන් අපි විශාල ගමනක් ගිහිලා තියෙනවා මේ පිළිබඳව. තව දවස් කීපයක් යනකොට සම්පූර්ණ විස්තරය රටේ මහ ජනතාවටත් ඒ වගේම කාදිනල්තුමාටත් දැනගන්න පුළුවන් වෙයි. ජනතාව පැත්තෙන් මොනවද දැනගන්න කැමතිද? දැන් විශේෂයෙන්ම රටේ මර්මස්ථානයේ තියෙන කොළඹ නගරයේ තුල පල්ලියක් තුල මේ වගේ අත් බෝම්බයක් ඝාතනය කිරීම තුල ජනතාවට ආන්න පුළුවන් යම් ප්‍රශ්නයක් වෙයි. ජාතික ආරක්ෂාව යම් කිසි වාද වැටීමක් තුලද
අත්බෝම්බයක් කියන දේ අත්බෝම්බයක් හම්බුණා කියන එකෙන් ජාතික ආරක්ෂාව පහත වැටීමක් වෙනවා කියන එක අපිට පිළිගන්න බෑ. ජාතික ආරක්ෂාව කියන්නේ ඊට වැඩිය බොහොම විශාල පරාසයක් තියෙන දෙයක්. මේ වගේ සිද්ධීන් තැන්තැන් වල සිදු කරන්න මොකක් හරි වෙනත් අදහසක් හිතේ තියෙන අය උත්සාහ කරන්න පුළුවන්. නමුත් අපි මේ උත්සාහයන් වළක්වන්නත් ඒ වගේ මේ වගේ උත්සාහ කරන අය නීතියේ රැහැනට ගේන්නත් අවශ්‍ය හැම දෙයක්ම කරනවා. ඉතින් ඒක නිසා මහ ජනතාවට මේ ගැන විශේෂ බියක් ඇති කරගත යුතු දෙයක් නැහැ. දැන් මීට ඉස්සෙල්ලා ලංකා හොස්පිටල් එකේ මේ වගේම සිද්ධියක් වෙන්න තිබුණා. ඒකත් අපි සියලුම දේවල් හොයාගෙන අල්ලගත්තා. දැන් මෙතනත් සියලුම දේවල් අපි හොයාගෙන අල්ලගෙන යනවා. ඉතින් ඒක නිසා මේ නීතිය රකින්න නිලධාරීන් ගැන විශ්වාසය තියන්න ඒ අය බොහොම කැපවීමෙන් එයාගේ රාජකාරිය කරනවා. ඒක තමයි මට මහ ජනතාවට කියන්නේ. ඒකට තමයි දැන් මේ රාජතුමා මේ සිදු කරන චෝදනා ඒ වගේ පොලිස් කොටුවක බර්මා කෝට් එකක් ගලවන්න කොහොමද මේක කොහොම ප්‍රතික්ෂේප කරනවා? ඇත්තටම ඉතින් මෙතනදී කාඩිනල් තුමාට මගේ තියෙන ගෞරවය නිසා මොකද එතුමා නෙමේ පොලිස්පතිතුමාට කෝට් එක දුන්නේ. ඉතින් මං දන්නේ කාඩිනල් තුමාට අයිතියක් තියනවාද කියලා පොලිස්පතිතුමාගේ කෝට් එක ගලවලා යන්න කියන්න. නමුත් ඒක එතුමාගේ අදහස වෙන්න පුළුවන්. එතුමාගේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රී රටක්. ඉතින් ඒක අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් බුද්ධිමත් ජනතාව දන්නවා මේවා ගැන. ඉතින් ඒක නිසා ඒ පොලිස්පතිතුමා නම් ඔය කියන පමණින් මේ කෝට් එක ගලවලා යන එකක් නැහැ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සියල්ල නිසි පරිදි මෙහෙවන බව මම ආරක්ෂක ලේකම්වරයා විදිහට දන්නවා.